හමස් සටන්කාමින්ගෙන් ඊශ්‍රායලයට සර්ප්‍රයිස් ඇටැක් එකක්. හමාස් සටන්කාමින් ඊශ්‍රායලයට පසුගිය හත්වනදා කම්පන සහගත ප්‍රහාරයක් දියත් කරා. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා අයන් ස්වෝඩ්ස් මෙහෙයුම දියත් කළා. හත්වනදා අලුයම ටෙල් අවීව්, ජෙරුසලම සහ ස්ටෙරොඩ් නගරවලට රොකට් දහස් ගණනක් එල්ල කිරීමෙන් බොහෝ ජීවිතහානි සිදුවී තිබුණා. ආක්‍රමණය ගැන ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක රිචඩ් හෙච් පැවසුවේ එය මුහුද සහ පොළව හරහා සිදු වූ ඒකාබද්ධ ගොඩබිම් වැටලීමක් ලෙසයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අපි යුද්ධයක යෙදී සිටින අතර අපි ජයග්‍රහණය කරන්නෙමු. අපේ සතුරා කිසිදා නොසිතූ වන්දියක් මෙයට ගෙවනු ඇති ලෙස ඔහු සඳහන් කළා. ඊශ්‍රායල් සොල්දාදුවන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් ගාසා තීරයේ ප්‍රදේශවලට පැහැරගෙන ගොස් තිබෙනවා. එලෙසම හමාස් කියා සිටින්නේ අයන් ඩෝම් පද්ධතිය උදාසීන කිරීමට ක්‍රමයක්ද ඔවුන් සොයාගෙන ඇති බවයි. ගාසා තීරයට ආසන්නව පිහිටි ඊශ්‍රායල් ගම්මාන 7ක් හමාස් විසින් අල්ලාගෙන තිබෙනවා. ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය පිටුපස සිටින්නේ රුසියාව බව සැකයක්. රුසියාවේ හැදූ වැඩුණු සහ හේන්රිච් බෝල් පදනමේ අධ්‍යක්ෂක ලෙස යුක්‍රේනයේ සේවය කළ ජර්මානු විශේෂඥයෙකු වන සර් ගෙට් සම්ලිනීගේ අදහස වන්නේ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් ප්‍රහාරය පිටුපස පැහැදිලිවම රුසියාව සිටින බවයි. මේ පිටුපස පැහැදිලිවම රුසියාව ඉන්නවා. රුසියාව හැර හමාස්හි කිසිම සගයෙකුට නවීන යුද ටැංගිවලට එරෙහිව බෝම්බ හෙළන ඩ්‍රෝන යාන භාවිතා කිරීමේ අත්දැකීමක් නැත. ඔහු සිය සමාජ මාධ්‍යවල සටහනක් ලියා තිබෙනවා. ඒ වගේම අවස්ථා හතරකදී හමාස් ත්‍රස්ත කණ්ඩායම් රුසියාවේ මොස්කව් වෙත නිල සංචාරයක් සඳහා සම්බන්ධ වී තිබෙනවා. පළවෙනි අවස්ථාව වාර්තා වන්නේ 2018 නොවැම්බර් 29 වෙනිදායි. එලෙසම 2020 මාර්තු මස 2 වෙනිදා රුසියානු විදේශ ඇමති මොස්කව්හිදී හමාස් නායකයා හමු වෙනවා. එලෙසම 2022 සැප්තැම්බර් 10 වන දින දේශපාලන කාර්යාංශයේ ප්‍රධානි ඉස්මායිල් හනියා ඔහුගේ නියෝජ්‍ය සාලේ අල් අරෝරි සහ කාර්යාංශයේ සාමාජිකයන් වුණු මූසා අබු මසුර්ක් සහ මසර් සලාගේ නායකත්වයෙන් ඉහළ පෙළේ හමාස් නියෝජිත පිරිසක් නිල සංචාරයක නිරත වී තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ආරාධනෙන් මොස්කව් වෙත මොවුන් පැමිණි බවයි වාර්තා වන්නේ. එලෙසම 4 වන අවස්ථාව වනුයේ 2023 මාර්තු 14 වන දින රුසියාව ක්‍රෙම්ලිනයේ සංචාරය සඳහා හමාස් නායකින්ට ආරාධනා කිරීමයි. එංගලන්තය සහ ප්‍රංශය අගමැතිවරුන්ගේ සහය ඊශ්‍රායලයට. ඊශ්‍රායලයට පෙර නොවූවිරු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බටහිර ජාතීන් හමාස් ත්‍රස්තවාදී කණ්ඩායම් හෙලා දැක තිබෙනවා. රිෂි සුනක් සමග තවත් බටහිර නායකයන් කිහිප දෙනෙක් ඊශ්‍රායලයේ සමග සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පැවසූයේ විපතට පත් වූවන් ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආදරණීයන් සමග මම මාගේ පූර්ණ සහයෝගීතාවය ප්‍රකාශ කරමි ලෙසයි. රුසියාව සහ තුර්කිය දෙපාර්ශවයෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් යුක්තව සාධාරණව ක්‍රියා කරන ලෙසයි. පලස්තීනයට සහය දක්වන ඉරානය හමාස් සංවිධානයට සහය පළ කර තිබෙනවා. Thank you.